දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 495 වැනි ටෙලිවැකිය. ටෙලිවැකි 500ට තව ඇත්තේ ටෙලිවැකි 5ක් විතරයි නේද? මේ දවස්වල මේ නිකන් නත්තල් වගේ. නත්තලට නම් ඉතින් තව මාස 7ක් විතර තියෙනවා නේද? නත්තල් කිව්වේ මේ නත්තලට පුංචි වුන් හරි ආසයිනේ. මොකද නත්තල් සීයා ඉතින් මොනවා හෝ තෑග්ගක් දෙනවනේ නේද? නත්තල් කිව්වේ ආන් ඒකයි. මේ නත්තල කිව්වේ ඔය ළඟ ළඟ එන ඡන්දේ නිසයි. හරිය නත්තල් සීයා තෑගි බෙදන්නසේ මේ දවස්වල හූගාල බෙදිලි නේද? ඒ බෙදිලිත් එක්ක වැඩිපුරම බෙදන්නේ බොරුව. හොඳේ අතේ පැලවෙන ගල් පැලෙන අමූලික බොරු. හරිය හොඳම උදාහරණේ තමයි මේ එක පැත්තකින් හූගාල මතින්තොර රටක් හදන්න ෆයිට් කරනවා නේද? අපි මතින්තොර රටක් හදනවා කියලා ඊ අතර අනිත් පැත්තෙන් අලුතින් බාර් ලයිසන් දෙනවා. හොඳේ දැනට බලපත්‍ර සහිත පැන් අල්විසල් 1108ක් තියෙනවා. ඒ ප්‍රමාණය 1578ක් දක්වා වැඩි කිරීමට තමයි යන්නේ. ඒ කියන්නේ තවත් අලුතින් බාර් ලයිසන් 470ක් විතර දෙන්න හදනවා. හරිය මේ බාර් ලයිසන් ගන්න හයිය තියෙන්නේ කාටද? මැති ඇමැත්තන්ලට, මන්ත්‍රීලට. හොඳේ ඒකෙදිත් පක්ෂ විපක්ෂ කියලා නෑ. ඡන්දයට බිලිබා ගන්නට තියෙන හොඳම ඇමක් තමයි බාර් ලයිසන් එකක් දෙන එක. හරිය කියන්නේ නම් විදේශිකයෝ හෝගාලා එනවා නේද? විදේශිකින්ට බොන්ට මත්පැන් ඕනි කියලා. එහෙම තමයි කියන්නේ. හැබැයි ඉතින් අන්තිමට බොන තරම බීලා තියෙන රටේ මිනිස්සු. හරිය රටේ මිනිස්සු බාර් ලයිසන් ගන්ට මේ සමහර විපක්ෂයේ මන්ත්‍රීලත් පෝලිමේ ඉන්නවා කියලා ආරංචි. විපක්ෂයේ උන්දලා එහෙමනම් ආණ්ඩුවේ සෙට් එක කොහොම ඇද්ද නේද? ඈ ඡන්ද කාලෙට වගේම අලුතින් එක එක ඔය තනතුරු වලට පත් වුණාමත් නේද මාර ෂෝ පෙන්නනවනේ. මතකද මේ අර මත්කුඩු රටට ගෙන්වන්නේ පාසල් යන ළමයි කියලා හිතාගෙන දරුවන්ගේ බෑග් සුනකියොත් දාලා පෙන්නපු ෂෝ එක? මතකද ඒක? ඔවුනේ කුඩු හෙව්වනේ නේද? දැන් කෝ ඒ ෂෝ එක? ආ කුඩු ගේන්නේ පාසල් දරුවන් නෙවෙයි කියලා මේ තොත්ත බබාලා දන්නේ නැද්ද නේද? ලංකාවට කුඩු එන්නේ එක්කෝ ගුවනින් නැත්තම් මූදෙන් නේද? අර දැක්කනේ මේ රත්තරන් කිලෝ ගණන් ගෙනාපු විදිහ නේද? මතකනේ සබ්‍රිගේ රත්තරන්? ඔය තමයි ඕනම දෙයක් ලංකාවට එන ප්‍රධාන විදිහක් නේද? එක්කෝ ගුවනින් නැත්තම් මූදෙන්. ඒ තැන් වහන්නේ නැතුව බොරු ෂෝ පෙන්නලා වැඩක් නැහනේ ඈ. ඒක හරියට මේ ප්‍රධාන නළුවව වහලා චිත්‍රපටියක් පෙන්නවා වගේ. ප්‍රධාන නළුවගේ අතේ දුම් වැටියයි අරක්කු වීදුරුවකු ඉති වෙනවා කියලා ප්‍රධාන නළුවව මේ චිත්‍රපටියේ ඉවර වෙනකන්, ඒ කියන්නේ ෂෝ එක ඉවර වෙනකන් එක දිගට වහලා පෙන්නවා. මේ ෂෝ එකකින් වැඩක් තියනවද නේද? ආ ඔය එක බොරුවක්. හරිය ඡන්ද කාලෙට එළියට එන මතට තිත තිතට මත කුඩු කුඩේ කුඩු කරනවා කියලා නේද? මහ උන්දලට නිදැල්ලේ දීලා ගේන උන්ට රජසැප දීලා බොන උන් අල්ලලා කූඩු කරන සිස්ටම් එක. හොඳේ ඊළඟ බොරුව තමයි ආණ්ඩුව ජනතාව ගැන දුකින් ඉන්නේ. දැන් නම් අපේ ජනපති තාත්තට හූගාලා දරුවෝ ගැන කඳුළු හලනවා, කඳුළු ගැලෙනවා නේද? හරිම දුකින් ඉන්නේ කියලා හාල් දන් දෙනවා වගේ චිත්‍රමවණ එක. හොඳේ දුකට පත්කලෙත් මේ උන්දලම කියලා, දුකට පත්කලෙත් මේ උන්දලම කියලා අමතක කරලා තමයි කතාව. හරිය එහෙම ඇත්තටම රටවැසියන් ගැන, ගම්වැසියන් ගැන දුක හිතිලා දන් දුන්න අය ඉන්නවා. නෑ නෙවෙයි. හොඳේ ඒ දන් දුන්නේ තමන්ගේ පෞද්ගලික ධනෙ, තමන් ගාව තියෙන දේවල් වලින්. හොඳේ මතක තියාගන්න මේ දන් දෙන්නේ රටේ ජනතාවගේම ධනිය කියලා. හරිය එක්කෝ බදු සල්ලි නැත්තම් ණය සල්ලි. හරිය ඡන්ද කාලෙට දෙන දේවල් ගැන කියන කතා හරියට තේරුම් ගත්තේ නැත්තම්, ඡන්ද කාලෙට කියන බොරු හරියට තේරුම් ගත්තේ නැත්තම් අපි හිතන්නෙම අනේ අපේ ලොක්කා මොන තරම් හොඳද නේද එයයි දෙන දේවල් කියලා. දැන් මේ දවස්වල බෙදෙන හාල් කිලෝ 10 ගණන් එහෙම තමයි හිතෙන්නේ නේද? මොනවා වුණත් කන්ට නැතුව හිටපු අපිට මාස දෙකකට හරි දුන්න එක ලොකු පිනක්. එතුමා නිවන් දකින්න ඕනේ මේ කරන පිනට කියලා නේද? ආ නිවන් දකින්න නෙමෙයි, ආයේ ජනපති වෙන්න ඕනි කියලා. උන්දේ සමහර විට මේ හාල් බෙදිල්ල මාස දෙකක් නෙමෙයි ඉතිරි මාස 7 යන්න පුළුවන්. හොඳේ මොකද ජනාධිපතිවරණේ එනකම් මොන හරි බෙදන්ට එපාය නේද? ඉස්සරහා මාස වලටත් ලැබෙන්න පුළුවන්. එතකොට ඒක හරි අපූර්ව ඡන්ද තෑග්ගක් නේද? හැබැයි ඔබ දන්නවද යථාර්ථය මොකක්ද කියලා? මේ හාල් බෙදන්නේ ඇත්තටම ජනතාව ගැන දුකෙන් නෙවෙයි කියලා. ආ මේ තවත් හුදු ඡන්ද ගුණ්ඩුවක් කියලා. ඒකට හොඳම උදාහරණය අද වෙනකොට දවස ගානේ වැඩි
වෙන අපේ ණයකන්ද. හොඳේ මැයි සිට මේ දෙසැම්බර් දක්වා ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3732ක්. රුපියල් බිලියන 3732ක්. භාණ්ඩාගාර හා බිල්පත් හා බැඳුම් කර මගින් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 16399 දක්වා වැඩි වෙලා එන්න එන්න දිනපතා මේ රටේ ණය වැඩි වෙනවා. ගෙවන්ට තියෙන පොලිය වැඩි වෙනවා. එක ණයක් ගෙවන්ට තව ණයක් ගන්නවා. අන්තිමට ණය දෙකයි පොලිය දෙකයි. හරිද? මේ මහා උන්දලා ණය අරන් හාල් බෙදන්ට සීනි දෙන්න ඡන්ද කාලෙට දන් දෙන්න හැදුවට ඇත්තම කිව්වොත් අන්තිමට මේ සියලු ණය අපේ පිටමතම තමයි. හොඳේ හාල් කිලෝ 20ත් අන්තිමට අපි පිටම වැටෙන ණයක්. හරිය මේ සියල්ල ගෙවන්න වෙන්නේ අපිටයි. කිසිම ණය ගන්න පාලකයෙකු ඒ ණය ගෙවන්ට බැඳුණු නීතියක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔව්. ණය ගන්න පාලකීන් ඒ ණය ගෙවන්ට බැඳුණු නීතියක් නැහැ. හරිද? තම තමන්ගේ පාලන කාලයේදී හතර අතින් ණය අරගෙන ඒ ණය වලින් තුන් කාලක් හොරා කාලා කාලකින් රට සංවර්ධනය කරනවා කියලා බොරු කියලා එයාලගේ හොඳම යාළුවන්ට අනිත් පැත්තෙන් රට බාර දීලා ගිහිල්ලා විපක්ෂයේ ඉඳ ගන්නවා නේද? ඊට පස්සේ ඔන්න අහනවා කවුද හොරා කවුද හොරා නේද? කවුද හොරා සෙල්ලම කරමින් ඔට්ටු සෙල්ලම් කරමින් එළුවන් කන්ටයි මං ආවේ කියලා නේද? අපිට ඉතින් අන්තිමට ඒ සින්දුවේ ඉතුරු ටික ඉතුරු කළා මේ උන්දලා සැපට ජීවත් වෙනවා කියලා ඕන් ටෙලිවැකිය අවසන් කරනවා.